පාස් කුරප්පාහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාලෙම කමිටුවක් පත් කරා. ඒක වාර්තාවත් ඉදිරිපත් කරලා ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. හැබැයි මෙතන මහමුලකාරය කවුද කියන එක හැමදාම මේ රටේ මිනිස්සුන්ට මතයක් වුණා, විශේෂම කාඩිලුණු නාන්සේගේ ඉඳන්. එතකොට එයා මේ ප්‍රතිඥාව දීපේ හොඳයි. මොකද එතුමාගේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනෙක් තමයි ඉබ්‍රාහිම් කියන්නේ. එයාගේ පුතු තුන්දෙනාම උපාධිධාරීන් මරාගෙන මැරුණේ. ඉතින් ඇත්තටම ඔච්චර මේ කොමිටිපත් කරන් දෙන්නේ එයා අඬ ගහලා ඉබ්‍රාහිම් ඉන්නවනේ ඇතුලේ. එයාගෙන් අහන්න ඕනේ එයාගේ ජාතික සංවිධායක කෙනෙක්නේ, මේ පාර්ලිමේන්තුවට පත් වුණා නම් ආණ්ඩුව පිටෙව්වා නම් ඒ ඉබ්‍රාහිම් අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්නේ. එහෙමනම් එයාගෙන් අහන්න ඕනේ මේ ඇයි ඔබේ පුතු තුන්දෙනා මේකට මැදිහත් වුණේ කියලා. ඒක කතා කරලා රටට කිව්වා නම් හරි. ඉතින් ඕක අලුතෙන් කොමිටිපත් කරන් දෙන්නේ නැහැ. ඔබතුමාලගේ ජාතික ලයිස්තුවල අර ඉබ්‍රාහිම් මහත්තයා වගේ කට්ටිය නැහැනේ. ඉබ්‍රාහිම්ලා ඉන්නේ කාගේ ජාතික ලයිස්තුවේද කියලා දැන් රටේ ජනතාව දන්නවා. ඉබ්‍රාහිම්ගේ පුතාලා දෙන්න තමයි බෝම්බේ තිබ්බේ. ඒ දෙන්න බෝම්බේ මරණයට පත් වුණා. ඉබ්‍රාහිම්ව පණ පිටින් හවු වුණා. ඕගොල්ලොන්ට බලන්න පුළුවන් එදා පණ පිටින් ඉබ්‍රාහිම්ව හවු වෙලා පොලිස් ජිප් එකට නග්ග ගන්නකොට ඉබ්‍රාහිම් කිව්වේ ලංකාව වටේම බෝම්බ අපි අටවලා තියෙන්නේ, මුළු ලංකාවම පුපුරලා දානවා කියලා. එහෙම කියපු ඉබ්‍රාහිම්ට තමයි නාම යෝජනා දුන්නේ ඔය කියන දේශපාලන පක්ෂ. ඉතින් අපි දේශපාලන පක්ෂයක් ඇටියට එවැනි අය සහ එවැනි කණ්ඩායම් අනුමත කරන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා.